ඇයි අරයාට වැඩිද? ඔබ්‍රෝ එයට ඩේට වැඩි වෙලා මෙගා ඩෙල් සින්දා ඊළඟ මාස දෙකේම යට ඩේට ඩබල්. This is Other Verana Late Night. අයිබෝන් ඔබෙක් වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතිය පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින රාත්‍රී 10 පගේ ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුර කොඩිතුවක්කු ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. රනිල් පස්වන වරටත් අග්‍රාමාත්‍ය දුරේට. රනිල් අගමැති කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමට බව ජනපති පවසයි. දේශීය 25ක් සංගලක් දෙන්නේ නැහැ කියනවාද? ඒක එහෙමම තමයි අදත්. නමුත් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා මම තීන්දුව කළා අගමැතිකම දිය යුතුයි කියලා. ඒකීය රටක් තුල සෑම පුරවැසියෙකුටම සාධාරණ ඊට වන දේශපාලනික විසඳුමක් අගමැති පවසයි. දේශපාලන විසඳුමක් ගෙනීම සඳහා අපි දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරමු. නැවතත් ආණ්ඩු බලය ලබා ගන්නා බව මහින්ද කියයි. ඊළඟට අපි මේ ආණ්ඩුව පෙරළමයි කියන එක අපිට අවුනාසියක්. දසවන ලෝක කාය වර්ධන ශුරතාවලියේ සමස්ත ජය ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් හිමි කරගනි. ෆෝන් එකක්. ඔව්, තෝරාගත් යමහ බයික් මාදිලි සඳහා රුපියල් 40,000ක් දක්වා වටිනා ස්මාර්ට් ෆෝන් එකක් නොමිලේ. ඉක්මන් කරන්න නොවැම්බර් 30 දක්වා පමණයි. කොන්දේසි සහිතයි. අමතන 011167609609 AMW තින් පමණයි. දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද නැවතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය දුරේ දිවුරුම් දුන්නා. රනිල් වික්‍රමසිංහ මහතා එම දුරේ දිවුරුම් දෙන ලද පස්වන අවස්ථාව මේ වන අතර මෙරට වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍ය දුරේ දරුවත නැත්තා ලෙස ඒ අනුව ඔහු ඉතිහාසගත වෙනවා. The big story. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අග්‍රාමාත්‍ය දුරේ දිවුරුම් දීම සිදු කෙරුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂිකින් විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැස්ව සිටියා. උදෑසන 10:50ට පමණ රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයේ වෙත පැමිණියා. උදෑසන 11:05ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිරුම් දෙනු ලැබුවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරාජයට පක්ෂපාත කරන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ගෞරව බහුමානය යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මෙම දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරුන් අමතමින් මෙලෙස අදහස් පළ කළා. මම හිතන්නේ රටේ ජනතාවත් එක්ක අපිට එකතු වෙන්න වෙනවා. අපි බලාපොරොත්තු තැනට රට අපිට ගෙනියන්න නොලැබීම පිළිබඳව 2015 ජයග්‍රහණයෙන් පස්සේ පළවෙනි අමාත්‍ය මණ්ඩලයේ තෝරන අවස්ථාවේ ඉඳලම අපේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිඥාවන් කඩ වුණා. විවස්ථා සභාව කොතෙක් දුරට අපක්ෂපාතී වුණාද සාධාරණ වුණාද කියන කාරණය මට නම් ප්‍රශ්නයක්. අධිකරණයට පත්කිරීම කිරීමේදී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් විවස්ථා සභාවට ඇරපුවාම ඒවා ප්‍රතික්ෂේප වුණා. විවස්ථා සභාව තමන්ට සුදුසුයයි කියන නම් විතරක් තෝරගෙන තිබෙනවා. ඒතර දූෂණය සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතා ආණ්ඩුවක් පත් කරපුවාම 2015 ජනවාරි 8
තමන්ගේ ඡන්දයෙන් මාස 3ක් යන්න කලින් ඇතිවෙච්ච මහා බැංකු මහා මංකොල්ලය අපි දූෂණයට විරුද්ධ ගෙන ගිය සටන සම්පූර්ණයෙන්ම දූෂිත කරලා තිබෙනවා. අවුරුදු ගණනාවක් තුල මේ සිදුවී ඇති මහා දූෂිත මංකොල්ලයේ බැංකු මංකොල්ලයේ ජනතාවගේ මුදල් මංකොල්ලය බිලියන් 1000කට එහා කියලා කිව්වා. ආර්ථික විශේෂඥයෝ කියන දේ මේ ප්‍රශ්නේදී පැහැදිලිවම ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා. අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා මහා බැංකු අධිපති ධූරයට. නමුත් මාව ජනාධිපති ධූරයට පත් කළා සතියක් වගේ කාලයක් තුල මම කළගුණ සලකන කෙනෙක් විදියට කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන මහේන්ද්‍ර පත් කළා. එතකොට එසේ වූ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියාකාරීත්වය තුල මේ සිදුවීම් සිදු වෙලා රට තුල මහා ගින්නක් වගේ ඇති වුණා. විශාල උණුසුමක් ඇති වුණා. අර්ජුන මහේන්ද්‍ර මහතා අදත් නැහැ. ඒ වාට අවශ්‍ය නිලධාරීන්ට ශක්තිය ලැබුණේ නැහැ. මේ ඇත්තටම කියනවා නම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සලකුවාද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතලත් අගමැතිතුමා අරගෙන ක්‍රියාත්මක කළා. සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුම බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මගේ අදහස එය රජයේ මැදිහත් වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එකයි. මම බොහොම පැහැදිලිව කිව්වා මේ එක දිගට භික්ෂුන් වහන්සේලා සිරභාරයට ගන්න මේ වැඩේ කරන්න එපා මේ අලි ප්‍රශ්නයට කියලා. ඒ තුළ මුළු භික්ෂු සමාජය අපිට නැතුව ගියා. අපේ රණවිරුවෝ. ඒගොල්ලන්ට විරුද්ධව ඒගොල්ල හිරේ දාන එක කරන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. නමුත් මම කියපු දේ ඇහුවේ නැහැ. අද ජාත්‍යන්තරයේ කියන විදිහට අපේ හමුදාවලට දඬුවම් කරන්න ඕනේ. හැබැයි අපේ හමුදා විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඬුවම් නැහැ. ඒ මිනිස්සු ලෝකේ රටවල් වල ඉන්නවා. LTT එකේ ප්‍රබලයෝ විදේශ රටවල් වල ඉන්නවා. එතකොට ඔය කියන ජාත්‍යන්තරය මානව හිමිකම් කැඩුවා, ජාත්‍යන්තර යුද නීති කැඩුවා කියලා අපිට තමයි මේ ඔක්කොම චෝදනා කරන්නේ. හමුදාවයට දඬුවම් දෙනවා නම් අරගොල්ලන්ටත් දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙකොල්ලගේම දඬුවම් අයින් කරගෙන එකඟතාවයකට එන්න ඕනේ. තමුන්නාන්සලා එක්ක රට විනාශ කරන NGO කාර්යෝ ප්‍රවෘත්ති සාකච්ඡා දීලා කිව්වා. ගඩා අපිට කරන වැඩේ කරනවායි කියලා. ඇයි එහෙම මේ කියන්නේ? මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට එහෙම කියලා නැහැ. මාව ඝාතන කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව තමුන්නාංශලා මම දැක්කේ නැහැ කිසිම තැනක මෙහෙ එකක් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවයි කියලා. ඒ කියන්නේ කුමන්ත්‍රණය ඔප්පු වෙලා නෙවෙයි. නමුත් ඒකට කරුණු කාරණා රාශියක් තියෙනවා. දැන් මේ දිනවල මගේ බාරේ පොලිසිය තිබුණ නිසා ඒ පරීක්ෂණවල ලොකු ප්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය අධිකරණ විභාගය වෙන වෙලාවේ පෞගිය නඩු දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් වන්නේ. මම ඒ ගමන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කතා කරලා ඇහුවා, දැන් මොකද මේ පත්තරවල තියෙනවා මේ ගිහින්නේ නැහැ කියලා. ඔව්සර් එක වැරදීමක් සමාවෙන්න කියන එක සිය සැරයක් විතර කිව්වා. නමුත් සමාවෙන්න කියන එක සිය සැරයක් කියන එකද ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිළිබඳව අධිකරණයේ පවතින විභාගයකට එහෙම ඒ කියන්නේ කොතෙක් දුරට මේක නොසලකා තියෙනවද කියන ප්‍රශ්නේ. මේ ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයින්ගේ උපදෙස් අනුව ඒගොල්ලත් ළඟ ඉඳන් ඒගොල්ලා ඩ්‍රාෆ්ට් කළා. මම අත්සන් කෙරුවේ ඉතාම සත්භාවයෙන් මම මේක කෙරුවේ. ඉතාම යහපත් චේතනාවෙන් කෙරුවේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ යුතුයි කියලා අපවිත්‍ර අපිරිසිදු චේතනාවකින් කළා නෑ. පාර්ලිමේන්තුවේ මේ ලියුම අස්සංකලේ 122යි මන්ත්‍රීවරු 155ක් ඡන්දදායකයෝ. එතකොට 155ක් ඡන්දදායකයින්ට බලය දෙන්න මම ගැසට් නිවේදනය ගැහුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 122කට වැඩිය 155 ඡන්දේ තමයි ජනතා පරමාධිපත්‍යයේ තීරණාත්මක සාදය සහ සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. ඒ නිසයි මම එතෙන්ට ගියේ. ඒ පිරිසිදු චේතනාව තුළ මං කරපු දේවල් වලට මට FR දාලා මට දඬුවම් දෙනවා නම් මේ දෝෂාභියෝග වෙනවා නම් ඒක ඒක කරපු ආවේ. හැබැයි ඉතිහාසයේ ලියවෙයි. වෙන කවුරුවත් ලිව්වේ නැත්නම් මම ලියනවා. මැරෙන්න කලින් මම දැන් මේ දවස්වල ලියාගෙන යනවා. මම පෞගේ දවස්වල කිව්වේ මම පොතක් ලියනවා කියලා රනිල් වික්‍රමසිංහත් එක්ක පාලනය කරන මම මේ දවස්වල ලියාගෙන යනවා ඒක. ඒක මේ මම ජනවාරි අන්තිම පෙබරවාරි එනකොට මම හිතනවා පිට කරන්න පුළුවන් වෙයි කියලා. මම ඒකේ මේවත් දානවා. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225ම තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා. දැන් අදින් පස්සේ අහයි. නොඑක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. ඔබතුමාලා එතනදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117ක් අස්සම් කළා. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නවා. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ.
ජනාධිපතිට යෝජනා කරන්න නියෝග කරන්න කිසි තැනක මෙන්න මෙයා අගමැති විදියට පත් කරන්න. අධිකරණයටත් බෑ මම දන්න විදියට කොහෙවත් තැනක අහවල් පුජ්‍යලයා අගමැති විදියට පත් කරන්න කියලා අධිකරණයටත් ආණ්ඩුක්‍රම ඉවත්තාවේ නීතිය කොහෙවත් නැහැ. ඒක බොහොම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට. මම මගේ පුජ්‍යලික මතය 225 මාස සංකලත් දෙන්නේ නැහැ කියන මතය. ඒක එහෙමම තමයි අදත්. නමුත් මම මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා මම තීන්දුව කළා අගමැතිකම දිය යුතුයි කියලා. ලක්ෂණයක් විදිහටයි මම දකින්නේ. විශේෂයෙන්ම අධිකර ජනාත්මාට අපි සියලු දෙනාම අපේ ස්තුතිය පළ කර සිටිනවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ගරු අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරන්නට ඔබතුමා කටයුතු කිරීම අපි මේ ගමන රට දැය වෙනුවෙන් තාමත්ම ශිෂ්ට සම්පන්නව අර්බුද ඇති කරගන්නේ නැතුව ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තත්ත්වයන් තිබෙනවා නම් තනි තීන්දුව ගන්නේ නැතුව කතා බහ කරලා සාකච්ඡා කරලා සම්මුතියෙන් සංහිඳියාවෙන් අපි මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපි පරිණත දේශපාලකයන් හැටියට අපි කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා අද මේ අවස්ථාවේ ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණා මම විශ්වාස කරන ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා පියේ සියල්ලක්ම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්නට ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන අපි කතා කරෙත් නැහැ, අපි සාකච්ඡා කරෙත් නැහැ, ඒව කරන්නට බලාපොරොත්තුවත් නැහැ. විවිධ ආවේගශීලී අවස්ථාන්වල අපෙන් සහ අනිකුත් පාර්ශ්වවලින් විවිධ උණුසුම් වචන පිට වුණා. කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නටවත් ඔබතුමාගේ දරුපවුලේ සමාජික සමාජිකාවන්ට හානි කරන්නටත් අපේ පාර්ශ්වයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔබතුමා පොඩි තැනකින් ඇවිල්ලා රටේ ජනාධිපති පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපති නිසා. එනිසා අපේ ජනාධිපතිතුමා රැකගන්නට අපි කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දුන් පස්වන අවස්ථාව මෙයයි. ඒ අනුව මෙරට වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දුන් තැනැත්තා ලෙස වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වනවා. ඉකුත් ඔක්තෝබර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව අග්‍රාමාත්‍ය දුරෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාව එම දුරේට පත් කරනු ලැබුවා. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් එයට එරෙහිව පාර්ශ්ව 13ක් ගොනු කළ පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කළා. එවන් පසුබිමක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අග්‍රාමාත්‍ය දුරෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව දින 51කට පසුව රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් එම දුරේට පත් වුණා. අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය අභියස රැස්ව සිටි ජනතාව මෙලෙස ප්‍රීති ഘോഷා පැවැත්තුවා. දෙවුරුම් දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අර්ලිගහ මන්දිරයේදී පැවැත්වුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. දැන් මම අගමැතිකමේ වැඩ කටයුතු බාර ගන්නවා. දෙවනුව තියෙන්නේ ඇමති මණ්ඩලය නම් කරන්න. ඉතින් අද අපි කැප වෙන්නේ පළමුවෙන්ම රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කළා රටේ සංවර්ධනය යළිත් ලබලා දෙන්න. ඒකම මේ රටේ පාර්ලිමේන්තුවත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණයත් තමන්ගේ වැඩ කටයුතු නීති අනුව ඉටු කිරීම ගැන විශේෂයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. සමාජ වෙබ් අඩවියෙන් අනික් හැම එකෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඕනෑ කියලා විශාල සංඛ්‍යාවක් ප්‍රකාශ කරා. ඒ සියලු දෙනාටම ස්තුතියි. The big story. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ කතාව අද රාත්‍රී 10:50ට ටීවී දරණොස්සේ බලාපොරොත්තු වන්න. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සෑම පුරවැසියෙකුටම සාධාරණ ඊටවන දේශපාලන සිදුමක් ලබා දීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මේ වන විටත්
අප විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සෑම පුරවැසියෙකුම සාධාරණයෙන් ඉටුවෙන දේශපාලන විසඳුමක් ගෙනීම සඳහා අපි දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරනවා. ජනාධිපතිවරණය ජනගැනීම සඳහා රට බෙදෙන LTT සංවිධානය සමග ගිවිසුම් ගහන්නට මම ගියේ නැහැ. එදා මම මගේ මාතෘභූමිය වෙනුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය පූජා කරා. අදත් මම මේ ප්‍රතිපත්තියෙන් වෙනස් වෙලා නැහැ. අනාගතේ අපේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලීමේ පුළුල් සන්ධානයක් පිහිටවීමයි. අනාගත පරම්පරාවට බියෙන්තොරව හිසකෙලින් තබාගෙන නිදහසේ ජීවත් විය හැකි අභිමානවත් සමාජයක් උරුම කර දිය හැක්කේ මහජන මතයට සවන් දෙන සියල්ලන්ගේම අයිතිය රැකදෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඔස්සේ පමණයි. කිසිදු අවස්ථාවක කිසිදු බලවේගයකට පාගා දැමිය නොහැකි අන්දමේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම අපේ උත්සාහයයි. රටේ ජනතාව සිටින්නේ තමා සමග බවත් අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරලීමට ඉදිරියේදී කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද උදැසන තංගල්ල කාල්ටන් නිවසේ පැවති ජන හමුවකදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමෙන් පසු අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණි අතර එහිදී භික්ෂුන් වහන්සේ හිටපු ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරනු ලැබුවා. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විසින් කාල්ටන් නිවස වෙත පැමිණ සිටි ජනතාවට ආචාර කරනු ලැබුවා. පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඇමතුවා. කඩගල්ලා මිරිකලා තිබුණේ ඒ මදුබර කොතරම්ද කියලා කිව්වොත් ප්‍රංශයේ ඇතිවෙච්චදී අපි නොහිටින්නට ලංකාවේ ඇතිවෙන්න දුරාමලේ වරායේ අවට අක්කර 35000 හමුදා පඳුරකට වෙන්කරන්න පිටරට පිඹුරුපත් හදලා ඉවරයි. රට දෙකට ගෙන්න පාර ලේන් අටක පාරක් තිරුකුණාමලේ ඉඳලා අන්නාරමට යනකම් ශාල පාරක් හදලා ඒක වෙන් කරගන්න කටයුතු කරලා ඉවරයි. ඉතින් මෙවැනි තත්ත්වයක් රටක තියෙනකොට ජනාධිපතිවරයාට මේක බාර දුන්නම් රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා බැලුවා. ඒ ටික දවසකට සහන ලබා දුන්න මේ රටේ ජනතාව. ඒලා ඉතුරු සහන ආධාර ලැබෙනකොට තමයි උසාවියේ තානම් නියෝගය ලැබෙන්නේ. රටේ තත්ත්වය දිහා බලලා මේ අපි බර අරගලයේ දිගින් දිගට ගියොත් ඇති වෙන තත්ත්වය පිළිබඳව අවබෝධ කරගෙන අපි මේක දීලා ආවා. අස්වැලා යන එක මට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම දන්නවා මගේ ජනතාව මාත් එක්ක ඉන්නවයි කියලා. අපේ ජනතාව ඉන්නකම් අපි බය වෙන්නේ නැහැ. සමහරු හිතනවා මේක කුමන්ත්‍රණයක් කියලා. අපි පස්ස දොරෙන් ගියයි කියලා පස්ස දොරෙන් ගියම ගියේ නැහැ. රාජපක්ෂවරු පස්ස දොරෙන් රිංගන්නේ නැහැ. යනවා නම් රිංගන්නේ ඉස්සරහින්ම තමයි. අනේ වික්‍රමසිංහ මහත්තයා මම ඉතින් දැන් දියුම් දුන්නා. අගමැති වශයෙන් එතුමාටත් අපි සුබපතනවා. දෙයියන්ගේ පිළිලෙන් අපි රට බේරගන්න තමයි අපිට වෙලා තියෙන්නේ එතුමාගේ. ඒකත් අපි එතුමාට කියනවා අපි ඒකත් කරනවායි කියලා. එතුමා හිතපු නැති වෙලාවක අපි මේක පෙරළුවා. පොයට පෙරළනවායි කිව්ව හින්දා ඊළඟට අපි මේ ආණ්ඩුව පෙරළනවායි කියන එක අපි තවුනාසයට. අද මේ ආණ්ඩුව ලෑස්ති වෙනවා මාධ්‍ය මර්ධනයට. දැනටම ඔවුන් සමහර පත්‍රවල ඇමතිවරු එක එක කෙනා එක එක පත්‍රයට දාලා හිරු දෙරණ වගේ ආයතනවල කොයි ආකාරයෙන්ද මේවා ඉදිරිපත් කළේ. ඒක නිසා මේවා මර්ධනය කිරීම සඳහා පාලනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පසුගියදා සාකච්ඡා කරලා එක එක ඇමතිවරු බාර ගන්න තියෙනවා. මේ මාධ්‍ය මර්ධනයට සූදානම් වෙනවා 20 වෙනි සංශෝධනය ගේන වෙලාවට. මේ රට බෙදන්න ඉඩ නොදී කටයුතු කරන්න මාධ්‍යටත් අපිටත් සියලු දෙනාටම වගකීමක් තියෙනවායි කියන එක තුන්වසම් වශයෙන් මතක් කරගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා පුජන පෙරමුණේ සමාජිකත්වය මෙතෙක් ලබා දී නොමැති බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මීගොඩ පැවති උත්සවයකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම කාන්තා නියෝජිත සමුළුව අද පෙරවරුවේදී මේගොඩ ප්‍රදේශයේදී පැවැත්ුණේ එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සමග සමගියෙන් මේ දේශපාලනය කරන්න අත එකඟ වෙලා තියෙනවා. අපිට ඒක ලොකු ජයග්‍රහණයක් කියන එක අපි කියන්න ඕන. මෙතන ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ඉල්ලපු මන්ත්‍රීවරු වගේ. තාම ඔබතුමාලට අපේ පක්ෂයේ සමාජිකත්වයේ දීලා නැහැ. අපි ටිකක් බලලා තමයි ඔබතුමාලට දෙන්නේ කියන එකත් කියන්න ඕනේ. ඉල්ලන හැමෝටම දෙන්නේ නැහැ දැන්. 2019 කියන්නේ මැතිවරණ වර්ෂය. මොනතරම් මේ ආණ්ඩුව උත්සාහ කරත් පළාත් සභා කල් දාන්න අර ප්‍රාදේශ සභා ඡන්දෙ ගත්තා වගේ අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නවා 2019 අපි ජයග්‍රහණය කරනවායි කියන පණිවිඩය අපි කියනවා 2019 අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයක් තියෙනවා ඒ මැතිවරණයත් අපි ජය ගන්නවායි කියන පණිවිඩය අපි මේ අවස්ථාවෙන් ලබා දෙනවා එක්සත් ජාතික පක්ෂයට එරෙහි සටනට සියලු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහය ලබා දෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුරදේව ප්‍රියමහතා පවසනවා ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අපි ගරු අධිකරණයට ගරු කරනවා අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා ඒ වගේම අපි දන්නවා මහජනයා ඉන්නේ කොතනද කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් ඒ වගේම පොදුජන පෙරමුණත් ඇතුළු අපගේ විපක්ෂයේ කණ්ඩායම තුල තමයි මහජනතාව ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් ඇදීමේ තියෙන අයිතිය අපි තව දුරටත් උදුරගන්න උත්සාහ කරන්නේ නැහැ ජාතික ආණ්ඩුවට මුක්කු ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරගත්තා හොඳටම ඇති ඒ නිසා අපි ජනාධිපතිතුමා මධ්‍යම කාර්යසභාව ප්‍රකාශ කළ පරිදි අපි සියලු දෙනා විපක්ෂයේ නියෝජනය කරලා අපි ඉදිරියේදී පුළුල් දේශපාලන සංධානයත් එක්ක එකතු වෙලා පවතින රජයට එරෙහිව සටන් කරලා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිකිරීමේ සටනට අපි ජනාධිපතිතුමත් එක්ක එකතු වෙන බව මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න කැමති මෙතුවක්කල් අපිත් එක්ක ඉඳමින් එක්සත් ජාතික පක්ෂයට කඩේ ගිය පිරිසක් ඉන්නවා ඒ කඩේ යාම අදින් පස්සේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් නැහැ. යම් කෙනෙක්ට මේ ආණ්ඩුවට ඇමතිකම් ධූරයක් අරගෙන යන්න උමනාවක් තියෙනවා නම් ඒගොල්ලෝ කරුණා කරලා අපේ පක්ෂයේ සමාජිකත්වයෙන් අයින් වෙලා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන අලුතෙන් හදන කැබිනට් එකේ කැබිනට් ඇමතිතුරුණාට අපේ වරදක් නැහැ. අපි මහ ඇමතිවරු හැටියට අපි හය දෙනාම ඔබතුමා ගන්න තීන්දුවකට ඔබතුමාත් එක්ක ඉන්නවා කියන පණිවිඩය දෙන්න තමයි අද මහ ඇමතිවරු හැටියට අපි කොළඹට එක් රැස්ුනේ. ඒ අපේ ස්ථාවරත්වය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන ගෙනියන්න අපි ජනාධිපතිතුමත් එක්ක අපි මහ ඇමතිතුරු සිල් දෙනාම ඉන්නවා කියන පණිවිඩය දෙන්න තමයි අද අපි කොළඹට රැස්ුනේ. ඉතිහාසයේ පළමු වතාවට දෙමළ සංධානය විසින් මෙහෙවන ආණ්ඩුවක් බිහිවීම රට මුහුණ දී ඇති භයානක තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. ඊයේ පස්වරුවේ අනුරාධපුරයේදී මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ පස්වරුවේ රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හිමරත්න හිමියන් බැහැදක රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් නිරත වුණා. පාර්ලිමේන්තුවේ එක විටයකට ඉන්නවා නම් තුනින් දෙක බහුතරය කොහොමද කරන්නේ? ඉතින් ඒක ලොකු ශක්තියක්. ඒ කියන්නේ දැන් මේ අයට අවශ්‍යන තියෙන ආනුභාවස්සා සංශෝධනයම ඉසේ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද තුනින් දෙක බහුතරය තියෙනවා. මේ කාලය අනුගාමිකයන් හදාගන්න පසුව ඔහු අනුරාධපුර ජයන්ති මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගේතනේ පඤ්ඤානන්ද හිමියන්ද බැහැදුටුවා. අනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙලෙස අදහස් පළ කළා. තාමත් භයානක පැත්ත තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයක් බිහි වෙනවා. ඒ රජයට ඔක්සිජන් දෙන්නේ දමිළ සංධානය. පාර්ලිමේන්තුවට ගෙන ඕනෑම පනතක් ප්‍රතික්ෂේප කරනවාද පිළිගන්නවාද කියන එක අවසාන වශයෙන් තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි දමිළ සංධානය. මහින්ද රාජපක්ෂ මෙතුමා හමුවීමට දමිළ සංධානයේ සභාපතිතුමා පැමිණියා. එතුමාගේ කොන්දේසිවලට මහින්ද රාජපක්ෂ මෙතුමා එකඟ වුණා නම් මේ රජය පිහිටවන්නේ රනිල් වික්‍රමසිංහ මෙතුමා නෙමෙයි මහින්ද රාජපක්ෂ මෙතුමා. දැලා කියනවා පුරු සංධානයක් එක්ක ඉදිරියට යනවා කියලා. ඔබතුමාලාගේ පක්ෂණ කට්ටියලා
අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරනවා කියලා කියනවා. පොදු ජන පෙරෝණේ කිසිම කෙනෙක් යන්නේ නැහැ. ආරංචියක් තියෙනවා තව 5 දෙනෙක් 6 දෙනෙක් යන්න අදහස් කරනවා කියලා. ඒගොල්ලන්ගේ පෞද්ගලික තීරණයක් අරගෙන යන්න පුළුවන්. හැබැයි පක්ෂයේ හැටියට කිසිසේත් යන්නේ නැහැ කියන ස්ථාවරය බොහොම පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්සත් ජාතික පෙරමුණට ඉදිරියේදී සම්බන්ධ වෙනවා. එහෙම වෙන්න ඉඩක් තියෙනවා. හැබැයි ඒ අය ගියත් 113 ලැබෙන්නේ නැහැ. 113 ලබා ගැනීම සඳහා දමිල සන්දානයෙන් යැපීමට සිදුවන. ඔබතුමාලා විපක්ෂ නායක ධුරේ ගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේ. අනිවාර්යයෙන්. ඒක අපිට ලැබිය යුතුයි. අපි ඒක ඉල්ලා සිටිනවා. ඒක නොදීමට කිසිම හේතුවක් නැහැ. තවත් පුවත් කිහිපයක් දැන්. රුපියල් කෝටි 40ක් පමණ වටින හෙරොයින් කිලෝග්‍රෑම් 32යි ග්‍රෑම් 329ක් සමග බංග්ලාදේශ කාන්තාවක් දෙහිවල ගාලුපාරේ පෞද්ගලික අවන්හලක් අසලදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. අදාළ කාන්තාව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකකාරියකින් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබවයි අප වාර්තාකරු පැවසුවේ. දේගිලේ මෙන් අනතුරට පත්ව ඊයේ රාත්‍රියේ දඹුල්ල මූලික රෝහලට තුලත් කළ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමෙන් පසු ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරයා පැවසීමෙන් පසු එම පුද්ගලයාව රැගෙන ආ පිරිස වෛද්‍යවරයාට පහර දී තිබෙනවා. අධික බීමතින් සිටි බව කියන එම පිරිස රෝහල් සේවකින්ට පහර දී ඇති අතර ඊට සම්බන්ධ මාතලේ විදුලි බල මණ්ඩල සේවකින් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 24 වනදා දක්වා රක්ෂිත බඳනාගාර ගත කෙරුණා. බණ්ඩාරවිල හපුතලේ මාර්ගයේ ඔත්තකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළි දුම්රිය මාර්ගයක් මතර වැටි අද අනතුරට ලක් වුණා. රිය දහවණය කළ වෛද්‍යවරයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරෙනු අතර අප වාර්තාකරු සඳහන් කළේ මෝටර් රථය දුම්රිය මාර්ගයට පතිත වන අවස්ථාවේදී එම මාර්ගයේ දහවණේ වෙමින් තිබූ දුම්රිය නවතා ගැනීමට දුම්රිය රිය දොර කටයුතු කර තිබූ බවයි. යතුරු පැදියක් ලොරි රථයක ගැටි අනතුරට පත්වන ආකාරයත් ඒ සමගම එම යතුරු පැදිකරු තවත් අනතුරක් වළක්වාගත් ආකාරයත් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල පළවෙමින් තිබෙනවා. තයිලන්තයේ පැවති දසවන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් අද සමත් වුණා. පසුගිය 14 වනදා තායිලන්තයේදී ආරම්භ දසවන ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා තරගාවලියට ලොව රටවල් රැසක් නියෝජනය කරමින් තරගකරුවන් රැසක් සහභාගී වුණා. ලූෂන් පුෂ්පරාජ් මීට පෙරද පසුගිය වසරේ දකුණු කොරියාවේ පැවති 51 ආසියානු කායවර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමටද සමත් වුණා. එත් සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශනී මාට පත්වන ඔබට සුබ රාත්‍රියක්. අද දරණ 24/7. This is Adaderna 24/7.